අරියතුන් වහන්සේ අවසරයි. අරියතුන් වහන්සේ දැන් අපි හිතමු දැන් කෙනෙක් අනාර්ය දහයන් වඩලා ඒ අනාර්ය දහයන් මගින් එයා එක දිගට දවස් 7ක් සිතුවිලි එන එක නතර කරගෙන හිටියොත් මොකක් හරි ඵල මේ සමාපත්තියකට ගිහිල්ලා එතකොට එයාට ඒ දවස් 7 ඉවරනම් පස්සේ එයාගේ මේ අර එයාගේ තිබ්බ ආශ්‍රවවල තියෙන ශක්තිය ඉවර වෙලානේ තියෙන්නේ. එතකොට ආයේ එයා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ධානයට සමවැදුනහම මේක පැලැස්තර පිළියමක්. අර මුල උදුරලා නැහැ. දැන් ධානයකට සමවදින එක ක්‍රම දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර බොහෝ අය ඔය උද්දකරාම පුත්‍ර ආලාරකාමලාමලා අසිත ඖෂධ පංචවග්ගයේ බිකුන් අර කොණ්ඩඤ්ඤවපාදී අයත් ධානලාභීන් ඒ අය අනාථ ධ්‍යාන ලැබුවා. ඒ අය දැනගෙන හිටියේ නැහැ අරිය ධ්‍යාන පිළිබඳව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ අරිය ධ්‍යාන පිළිබඳවත් බුදුහාමුදුරුව විග්‍රහ කළා. එතකොට මේ අරිය ධ්‍යාන ලබන ක්‍රමය එකක්, අනාර්ය ධ්‍යාන ලබන ක්‍රමය කසින පිළියම් කිරීමෙනුත් ලබන්න පුළුවන්. මේ දෙක බුදුහාමුදුරුව විග්‍රහ කළා. හැබැයි මේ අරිය ධ්‍යානයක් ලැබුවාමත් අනාර්ය ධ්‍යානයක් ලැබුවාමත් යම් ආස්වාදයක්, අමුතු සුවයක්, අමුතු සැහැල්ලුවක්, අමුතු පස්වදයක් හිතට දැනෙනවා. අමුතු සුවයක්, ආස්වාදයක්. ඒ ධ්‍යාන සුවය අනාර්ය ධ්‍යානයක් වුණත් ආර්ය ධ්‍යානයක් වුණත් ඒ ධ්‍යාන සුවය තදස්වාදේති, තදින්ම ආස්වාදනය කළොත් ඒ ධ්‍යානයේ මිදී නිදහසන ක්‍රමයක් නොදැක්කොත් තන් නිකාමේති, ඒ ධ්‍යානයෙන් මිදී නිදහසීම නොකරීම ඇවැතක් බව දැක්කොත් ආපජ්ජති, ඒක ඇවතක් බව දැක්කේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා භගවතෝ පන ශ්‍රාවකෝ නෙමෙයි, එයා බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි, බුදුහාමුදුරුවෝ කියපු දේ නෑ. එයා මරණානුස්සතිය වඩලා අර ධ්‍යානයෙන් මිදෙන්න දන්නේ. එහෙමනම් ඒ පුද්ගලයා ධ්‍යානයේ දපා තබා කටයුතු කරනවා. හැබැයි මුල උදුරලා නෑ. මේ රාගමුල, දේශමුල, මෝහමුල උදුරා දාන්න ඕනේ මගපල් ලබන්න. හැබැයි ඒක නිසා ඒ ධ්‍යානසුවේ විදිලා එයාගේ ඉලක්කය කුරුමානම වෙන්නේ බ්‍රහ්ම සහභාගීත්වය. ඒ නිසා ඒ ධ්‍යානයෙන් පිරිහුණේ නැත්නම් ඒ පුද්ගලයා අර බ්‍රහ්මතලයකට යන එක යනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආර් ධ්‍යානයට ලැබුණත් අනර් ධ්‍යානයට ලැබුණත්. නමුත් යම්කාකාරයක ඒ ධ්‍යානයෙන් මිදී නිදහස් වෙනවා නම්, නිදහස් වෙන මගක් දන්නවා නම් භගවතෝ පන ශ්‍රාවකෝ, ඒ පුද්ගලයා ධ්‍යානයට පත් වුණ මොහොතෙම ඒ ධ්‍යානසෝය විඳින්නට කොයිතරම් කැමැත්තක් තිබුණත් ඒ ධ්‍යානයෙන් කැමැත්තෙන්ම මිදී නිදහස් වෙනවා. ඒ ධ්‍යානයත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව තේරුම් අරගෙන ඒ ධ්‍යානයේ බැඳෙන්නේ නැහැ, නිබ්බිදා වෙනවා. ඒ ධ්‍යානයේ විරාගා නිරෝධ වෙලා ඒක උපාදානය කර ගැනීමෙන් මිදී නිදහස් වූ පුද්ගලයෙක් ඒ ධ්‍යානයේ කෙළවර යම් ආකාරයකට මඟපල ලබන්න බැරි වුණොත් සුද්ධාවාසයට ගිහිල්ලා එතනින් අරහත් ඵලයට පත් වෙලා නිවන් දකින්නවා කියලා පුද්ගල සූත්‍ර 17කම ත්‍රිපිටකයේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. නමුත් ඒ ධ්‍යානයෙන් මිදී නිදහස් වෙන්න බැරි වූ භගවතෝ පන ශ්‍රාවකෝ තත්වයට පත් නොවූ ධ්‍යානය ආස්වාදනය කරන සෝතාපන්න ඵලයටවත් සද්දස්ස කුල පුත්තස්ස පත්වයටවත් පත් නොවූ මුල උදුරා නොදැම්ම රාගමුල, දේශමුල, මෝහමුල තාවකාලිකව පැලැස්තර පිළිවෙමකින් යටපත් කළ පුද්ගලයා කිසිසේත්ම මගඵල ලබලා ගමන් කරන්නේ නැහැ. වහරකහාමුදුරුවන්ට වුණෙත් ඔය වින් ඇහිය තේරුම් ගත්තේ නැත්තේ වහරකහාමුදුරුවන්ගේ ගෝලයොත් සියලු දෙනා මේක තේරුම් ගත්තේ නැහැ. මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මන් නිවැරදි අවස්ථාවට වඩන්න, මරණානුස්සතිය වඩන්න වහරකහාමුදුරුව කොයි වෙලාවකවත් කිව්වේ නැහැ, කියා දුන්නේ නැහැ, දැනගෙන හිටියෙත් නැහැ. ඒ නිසා භාර්ගාමුදුරුව කළේ ආර්ය ධානයක් වඩන ක්‍රමය කියා දුන්නා, ආර්ය ධානයකට පත් වෙන ක්‍රමය කියා දුන්නා, එතෙක් පැවති අනාර්ය ධානයෙන් ආර්ය ධානයට මාරු වෙන හැටි කියා දුන්නා. බණ කිව්වා, බොහෝ නිවැරදි දේවල් කිව්වා. නමුත් මේ ධානයත් නිච්චසේ සුඛසේ අත්තසේ ගත යුතු නෑ, ධානයත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව භාර්ගාමුදුරුව හෝ ගෝලය හෝ අද කියන්නෙත් නැහැ, එදා කිව්වෙත් නැහැ. ඒ නිසා ධානය තදින් ආස්වාදනය කරලා ධානයෙන් පිරීලා බ්‍රහ්මත්වයට පිරිහුණේ නැත්නම් බ්‍රහ්මත්වයට පත් වෙනවා, බ්‍රහ්මසාවියත්වයට පත් වෙනවා මිසක් මගඵල ලබන්නට කිසිසේත්ම ක්‍රමයක් එතන නැත.
දරුවා.